ආයුබෝවන් යාළුවනි, සුබ දවසක්. මං ඔයාලව නදී කිචන් එකට ආදරයෙන් පිළිගන්නවා. මං අද ඔන්න ඔයාලට ගෙනහල්ලා තියෙන්නේ රසම රස මස් කටු වලින් හදන බීෆ් බිරියානි එකක්. මේ බිරියානි එක හදන්න වැඩි වියදමක් යන්නෙම නෑ. මේක ඔයාලට ලේසියෙන් රයිස් කුකර් එකේ හදාගන්න පුළුවන්. විසිටර්ස්ලා එන වෙලාවටද නැත්නම් ගෙදර ටක් ගාලා හිතන වෙලාවටද මේක ඔයාලට හදාගන්න ලේසි වෙන විදියටයි මං අද මේක කියලා දෙන්නේ. ඒ වගේම රසත් ඒ වගේමයි. ඔයාලත් මේක හදලා බලන්න. මේකට වැඩි වියදමක් යන්නෙත් නෑ. හරිම ලේසියෙන් උයා ගන්න පුළුවන්. මේකට හාල් කිලෝ 1යි මං ගත්තේ. මස් කටු කිලෝ 2ක් ගත්තා. කඩේෙන් ඉල්ලනකොට මස් එක්ක තියෙන කටු ඉල්ල ගන්න. මම ඒගොල්ලන් කටු විතරක් දෙයි. ඊට පස්සේ ඒකට තක්කාලි ගෙඩි 4යි කරපිංචාරම්පේ ලූණු අලගෙඩි 4ක් අරගත්තා. වැඩිය වෙන කිසිම දෙයක් නෑ. ඊට පස්සේ සුවඳ වලට දාන්න ඕගොල්ලන් දන්නවනේ මම ඊට කලින් ghee rice එක හදන්න කියලා දීලා තියෙනවා. කුරුඳු වෙනසල් කරාඹ සුදු ලුණු අමු ඉඟුරු බේකොළ කරපිංචාරම්පේ ඒ ටික ඔක්කොම. ඊට පස්සේ 3-5 මම වැඩියෙන් ගත්තා මිරිස් කුඩු ghee 200ක් ගත්තා. මිරිස් කුඩු හැඳි 4යි 3-5 කුඩු හැඳි 6යි ගම් මිරිස් කුඩු හැඳි 2යි චිකන් මසාලා හැඳි 2යි කහ කුඩු නම් වැඩියෙන් 2 මාරක් විතර දැම්මා. ඊට පස්සේ ghee එක දාලා ghee එක වැඩි රත් වෙන්න දෙන්න එපා, කළු පාට වෙනවා. දිය වීගෙන එනකොට අර අපි සුවඳ ද්‍රව්‍ය ටික සුදු ලුණු අමු ඉඟුරු කරපිංචාරම්පේ එනසල් කරාමු නැටි කුරුඳු බේකොළ ඒ ටික දාන. ඒ ටික දාලා පොඩ්ඩක් ඒ ටික වැඩිගෙන එනකොට ඉතුරු ටික ඔක්කොම දාන. තක්කාලි යමු නිරි අල ටික ඔක්කොම දැක්ක පස්සේ මම ඉස්සෙල්ලාම දැම්මේ කහ ටික. කහ ටික දැම්මේ කහ හැඳි 2 විතර දැම්මා. එතකොට හොඳ පාටක් එනවා. දැම්මේ අර පාටකින්. ඊට පස්සේ මම අර 3-5 ගම් මිරිස් කුඩු මිරිස් කුඩු ඔක්කොම දැම්මා. ඒ ටික දාලා හොඳට මිශ්‍ර කරන්න. මිශ්‍ර කරන්නේ අර තෙලේ දෙදෙනකොට හොඳ සුවඳකුත් ඒ වගේම හොඳ පාටකුත් හම්බ වෙන නිසා. ඊට පස්සේ ඔයගොල්ලෝ නිවෙනවා. ඊට පස්සේ මම මස් එක කලින්ම සෝදලා ලුණුයි සියඹලයි දාලා ටිකක් අතගාලා තිබ්බේ. ඒකින්ද ඔයගොල්ලන් ඊට පස්සේ ඒ මස් ටික මම මේකට එකතු කරගන්නවා. මස් ටික එකතු කරලා හොඳට කලවම් කරන්න. හොඳට කලවම් කරලා ඊට පස්සේ මස් එක තැම්බෙන්න වතුර දානවා. මස් එක තැම්බෙන්න වතුර දානකොට මස් එක වැහෙන්න දාන්න. මස් එක වැහුණක් තමයි හොඳට මස් කටුනේ හොඳට තැම්බෙන තරමට තමයි රස තියෙන්නේ. ඊට පස්සේ මම මේ බලන්න මස් එක වැහෙන්නම වතුර දාලා ඊට පස්සේ අනිවාර්යෙන්ම ඔයාලා ලුණු ටිකක් බලා ගන්න. ලුණු මදි නම් ඔයගොල්ලන්ගේ පදමට ලුණු දාගන්න. ඊට පස්සේ රයිස් කුකර් එක ඔන් කරලා වහලා ඔන්න ඒක තැම්බෙන්න තියෙනවා. මම හරියට පැයක් මස් කටු තැම්බෙන්න තිබ්බා. ඔයාලා බලන්න මස් කටු එක හොඳට තැම්බිලාද කියලා බලලා හාල් එක දාන්න. වතුර මදි නම් ඔයගොල්ලන්ට බත උදියා ගන්න දාගන්න පුළුවන්. ඊට පස්සේ මම හැරලා බැලුවම් පැයකට පස්සේ මස් එක තැම්බිලා තිබ්බා රයිස් කුකර් එකේ. ඊට පස්සේ තමයි මම අර හාල් එක දාගත්තේ. මේ බලන්න මස් එක දැන් තැම්බිලා තියෙන. ඊට පස්සේ ඔන්න අපි හාල් එකතු කරගමු. වැඩි දෙයක් මේකට මම දාලා නැහැ බලන්න. ඒ වුණාට ඔයාලා හදලා බලන්න රස නම් කියලා වැඩක් නැහැ. ඊට පස්සේ මං හාල් ටික අර සෝදලා වතුර බේරලා තියාගත්ත හාල් ටික මං සම්බා ගත්තේ කීරි සම්බා. ඕගොල්ලන්ට ඕනි බාස්මති හෝ ඕනි මහලක් ගන්න පුළුවන්. බාස්මති හෝ කැකුළු ගන්න එපා, සම්බා ගන්න. ඊට පස්සේ හාල් එක දාලා ඊට පස්සේ ලුණු බලාගෙන බලලා ඊට පස්සේ ඒකට වතුර ඕගොල්ලන් දන්නවනේ බතක් උයා ගන්න කොච්චරද වතුර ඕනි කියලා. පදමට වතුර තියලා රයිස් කුකර් එක වහලා බෙරි වෙන්න දෙන්න එපා. බත උයා ගන්න. ඊට පස්සේ ඇරලා බලන්න අම්මාගේ මුළු ගේම සුවඳයි. බත් එක අරිනකොට ඒ තරම් සුවඳයි. ඒ වගේම රසත් සුවඳ වගේමයි. අනිවාර්යෙන් ඔයාලා මේක හදලා බලන්න. ඒ තරම් රස සුවඳ තියෙන බිරියානි එකක්. බලන්න මම ගොඩාක් දේවල් මොකුත්ම දැම්මේ නැහැ නේ. ඒ වුණාට ඒ වගේම රසයි. මේකට මම කිසියම් කරි එකක් හෝ අච්චා මොකුත්ම හැදුවේ නැහැ. මේක නිකන් කන්න පුළුවන්. තක්කාලි ගෙඩියක් කපා ගන්න, වීලුණු ගෙඩියක් කපා ගන්න, ඕන්නම් පිපිඤ්ඤා ගෙඩියක් කපා ගන්න. මොකුත්ම නැතු වුණත් මේ බත් එක කන්න පුළුවන්. ඒ තරම් රසයි. මට හිතුනේ මේ වගේ බත් එකක් ඔයාලට දෙන්න ලේසියෙන් පහසුවෙන් උයා ගන්න පුළුවන් නිසා. නැත්තම් බිරියානි එකක් හදන්න ඕනි, ඒකට අර බඩු නැ මේ බඩු නැ කියලා කල්පනා කරනවනේ ඒ කට්ටියට තමයි මම මේ බිරියානි එක කියලා දුන්නේ. මේක අනිවාර්යයෙන්ම හදලා බලන්න, රසම රසයි. ඒ වගේම ඔයාලා නදී කිචන් එක තවම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක වුණා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් එකත් ක්ලික් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.